අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියනවා නේද? අපි ආරක්ෂා වෙන්න ඕනෙත් අපිටම විතරක් නෙවෙයි. මේ දවස්වල ලංකාවේ වැඩිපුරම කතාබහට ලක් වෙන චරිතය විල්සන් කරු මහත්මයාව හොයාගෙන තමයි ඔන් ටොපික් වලින් අද අපි ආවිල්ලා තියෙන්නේ. විල්සන් කරු මහත්මයා ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන් ආයුබෝවන්. දෙකම කතා කරමු ඉඳගෙන. ඔබතුමා නිවැරදිද මේ සිද්ධිය? සම්පූර්ණයෙන් නිවැරදි. අජිත් රෝහණ මහත්මයා කියන විදිහට ඔබතුමා පොලිස් නිල ඇඳුමෙන් සැරසුණු පුද්ගලයෙක්ට කනට ගහලා තියෙනවා. හොොයි නෑ. නිල ඇඳුමක් ඇඳගෙන හිටියේ නෑ. නිල බානක් ඇඳුමක් ගන්න මම කොහොමද ගරු කොන්නේ? මොන වගේ ඇඳුමක් ඇඳගෙන හිටියේ ඔය කියන නිල? නිකන් කුලා කොළපාද කමිෂකුයි කයිසමුයි ඇඳන් හිටියේ. කොයි තොම්සියන්නේ කියලා ඇහුවා. මම කම යාම්මට ඇවිදින්නත් බෑ. මේ මුදල්ඩින් ගන්න දෙන්න යන්නේ. කට වැඩි කියලා පප්පෙන් ඇලලා තල්ලු කරනවා. ඒ කට්ටේ ඉස්සරහා පිළි මේ ගමේ මම ඉන්න හැටි ඇටි. මට පුළුවන්. මමත් තල්ලු කරනවා. නිලධාරියෙක්ට කාට ගැහුවයි කියලා සාක්ෂි තියනවයි කියලාත් කියනවා. කවතුමා කොහොමද කියන්නේ නැහැ කියලා. මේ සාක්ෂි කියලා මගේ ඉස්සරහට ගෙනල්ලා මේ සාක්ෂි කියලා මට කිව්වොත් මොකද ඔයා දැක්කේ කියලා මට අහන්න පුළුවන් නේ. ඔබතුමාගේ මේ සිද්ධිය වාර්තා වීමත් එක්ක ගොඩක් වෙලාවට සමාජ මාධ්‍ය කතාබහට ලක් වෙච්ච කාරණයක් තමයි විල්සන් කරු මහත්මයා ගොඩක් අසරණ වෙලා ඉන්නේ. ඉතින් අසරණ මට මේ බිල්ඩින් එකත් ඒ අසරණ නේද? ඉතින් මේ මහත්තුත් නමයි ගැන හොදට. ඉතින් මගේ බිල්ඩින් එකෙන් මට මාසෙකට ලක්ෂයක් විතර එනවා. සමාජ මාධ්‍ය අපි දැක්කේ නේ ඔබතුමාම හිඟන්නේ ගන්නට දාලා තමයි මිනිස්සු කතා කරන්නේ. කතා කරන්නේ. ඉතින් ඒ නොදන්න මිනිස්සු නැත මුදු පිළිපෙන්නේ මහන්ද. දැන් රංජන රමනායක මන්ත්‍රීතුමා අපි දැක්ක ඔබතුමාට ආධාර වගේක් එහෙම ගෙනත් දීලා ඔබතුමා අසරණ වෙලා ඉන්නවා කියලා කිව්වා. ඒක තමයි असाधारण මම දානවා දැන් ඔබතුමා මොකක් හරි දැම්මත් මම එහෙම දානවා දාමුද චණ්ඩි පාටට අප්පා ඔව් දාන්න පුළුවන් මිනියෝ වැඩි ප්‍රශ්න අහන්න එපා ඇයි ප්‍රශ්න අහන්න බැරිද දැන් තමයි මිනියෝ දාන්න තමයි ඔය දෙලුවා හොම්බ කුඩුවෙන්ද ඇයිද මල්ලි මොවිස්තුනි ඔබතුමා අපිට සම්බන්ධ නැහැ